අයිබෝවන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඉතාලි කුස්සිය YouTube channel එකෙන් අලුත් ප්ලේට් එකක් අරගෙන ආවා මම ඕගලන් එක්ක එකතු වෙන්න. ඉතින් ඊට ඉස්සෙල්ලා මම විශේෂයෙන් මතක් කරනවා මේ ලෝකේ පවතින වසංගත තත්ත්වය ඉක්මනටම අපෙන් දුරස් වෙලා අපිට ඉස්සර හිටියා වගේ ඉන්න ලැබෙන්න කියලා සියලුම රෝගීන් ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්කම හැමෝටම කියනවා ගොඩක් පරිස්සමෙන් ගල් වලට වෙලා ඉන්න කියලා. අපි පරිස්සම් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට හැම කෙනෙක්වම ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් අද මතක් කරන්න ඕනේ මම මේක අද ප්ලේට් එක තෝරගත්තේ ඉස්සෝ ලොකු ඉස්සෝ දාලා තමයි මේක හදන්නේ. මේකට මම වෙනම එකතු කරගන්නවා බ්‍රැන්ඩි. ඉතින් පිළිම කච්චන ගොඩක් ආසයි බ්‍රැන්ඩි වලට මමත් ආසයි. ඉතින් බ්‍රැන්ඩි දාලා තමයි මේක හදන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතාල පහසුවෙන් හදාගත්ත හැකි. මේක විශේෂ අවස්ථාවකට ගොඩක් කොබින ප්ලේට් එකක් අපිට බයිට් එකට ගන්න හොඳ ප්ලේට් එකක්. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ අපේ රයිස් ඇන් කරි ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් එකේ චමින්ද තමයි මේ ප්ලේට් එක රහ බලන්නේ. අපි ආගෙන උත්සාහම බලන කොහොමද මේක රහ කියලා. ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්න නැතු අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම තෝරගත්ත මේ ඉතාලියෙන් කියන්නේ ගම්බෙරෝනි කියලා. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ තියෙන ලොකු ඉස්සෝ ජාතිය. මම පස්සේ පෙන්නන්නම් මේක සුද්ධ කරගන්න විදිය. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍යම දෙයක් පිරිමි කටින ගොඩක් කැමති වෙන දෙයක් තියෙනවා. එතන බ්‍රැන්ඩි. බ්‍රැන්ඩිම ඕනේ ලංකාවේ බ්‍රැන්ඩි ගණන් වැඩි නම් වොඩ්කා පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් බියරුත් මේකට දාගන්න පුළුවන් කැමති නම්. එහෙම නැත්තම් ග්‍රාප්ප වගේ ජාතිත් මෙහි ඉන්නල්ටන දාගන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව මට අවශ්‍ය කරන්නේ මේ පිඟාන ලස්සන කරගන්න තක්කලි පෙතිටිකුයි ලයිම් කියන්නේ මේ කොළපර දෙහි පෙතිටිකුයි. ඒකම ප්‍රෙස් වේමලෝ ටිකක් තෝරගත්තා පොඩි රහකුත් වෙනවා. ඒකම පිඟාන ලස්සන කරගන්න. ඊට අමතරව කහපාට අපේ සාමාන්‍ය ලංකාවේ කියන්නේ දෙහි කියලා මේ කියන්නේ ඒවට තමයි දෙහි කියලා. ඒ කහපාට දෙහි ගෙඩියකුත් ගත්තා. ඒ දෙහි ඉස්ම ටිකක් ඕනේ. ඒක අපි ලෙල්ලත් පොඩ්ඩක් අර උරච්චි කරලා වගේ ගන්නවා මම එක පෙන්නන්න පස්සේ. හරි ඉතින් අපි බලමු ඉස්සෝ සුද්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඉස්සෝ සුද්ධ කරගන්න අපිට අවශ්‍ය වෙන මේ එකක් නම් හොයාගන්න අමාරුයි ටිකක්. මේ කිතා වටින දෙයක් මේ දත් කූරු කිව්වම කවුරුත් දන්නවා. මේ ඉස්සෝ සුද්ධ කරන විදි දෙකක් තියෙනවා. මෙහි මේ ඉතාලි කට්ටිය සුද්ධ කරන ලංකාවේ නම් ඔයගොල්ලෝ දන්නවා සුද්ධ කරන්නේ. මම සුද්ධ කරගන්න විදිය පෙන්නන්නම්. ඊට පස්සේ බලමු අපි ආයි තව එකක් හදනකොට මොන හරි වෙන විදිහට සුද්ධ කරන. මම නම් මේක කතුරෙන් මේ වගේ කපලා එතන තියෙනවා ඇතුලේ කේස් එක. ඇද්දගම එනවා. මේක තමයි ඉස්සගේ කොන්දෙ තියෙන්නේ. අර ඔගොල්ලෝ කියන්නේ ඉස්සට කොන්දක් නෑ මට පට්ට ගණන් කියන ඒ වගේ තමයි. මම ඊට පස්සේ මේ පොත්ත මෙහෙම අරගන්නවා. නැට්ටයි ඔළුවයි මං ඉතුරු කරගන්නවා මේ විදියට. මොකද මේක අපි සාමාන්‍යයෙන් කනකොට නැත්තම් අමාරුයි. මම තව තව ක්‍රමයක් පෙන්නන්නම් සුද්ධ කරගන්න. මේ කතුරෙන් කපන්නේ නැතුව මෙහෙම පොත්ත අරගත්ත හැටි කකුල් ටිකත් එක්කම යන්න. තොර ඔයගොල්ලන්ට සාමාන්‍ය අපිට මේක රෙස්ටුරන්ට් එක වගේ නම් ලස්සනට මෙහෙම කකුල් ඔළුව එක තියන්න පුළුවන්. දැන් ගෙදර වගේ නම් අපිට මේ වගේ සුද්ධ කරලා හදාගන්න පුළුවන්. මොකද තොර අපිට කන්න ලේසි මේ විදියට. ඊට පස්සේ මම මේක මේ කොන්ද මෙහෙම කපා ගන්නවා. එතකොට අපිට ලේසි මේ කෑම රන් දාන දෙක. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට කැමති විදියකට සුද්ධ කරගන්න පුළුවන්. මම සුද්ධ කරන විදි දෙකක් තමයි මේ පෙන්නේ. ඉතින් මම ටක් ගන්න මේ ටික සුද්ධ කරන් එන්න. ඔන්න ඉතින් ඉස්සෝ මම සුද්ධ කරගත්ත මේ විදියට ඔළුවයි නැට්ටයි ඉතුරු වෙන්න. මොකද ඒක
අර ඕගලන්ට කැමති නම් මේක මේ පොතු අරින්න නැතුවත් උයා ගන්න පුළුවන් මොකද පොත් අරින්න නැතුව ඉවුවොත් ගොඩක් රසයි මම මේ ලේසියට මෙහෙම මම කරගත්තේ ඉතින් මේ පණක් තියෙන දඟලන බොරු බොරු මේ අල්ලන වෙලාවන පණ තිබ්බ දැන් නෑ මේ ඒ අතරේ බලන්න ඕගොල්ලෝ මේක අන්තිම වෙනකම් බලන්න යව යව බලන්න එපා මොකද මම පොඩි රහසකුත් කියන්නම් මේක මේ හදන ගමන් ඒ જાතිය මම පෙන්නුවේ නෑ ඒකට දාන විශේෂ දෙයක් ක්‍රීම් ගතිය වැඩි කරගන්න අපි යන් ලිප ගාවට මේක ටක් ගාලා පදෙල්ලකට දාගන්න සලාම ලිපට ගින්දර දාගන්න ඕනේ මතක ඇතුව නැත්නම් වැඩේ කරන්න බෑ අමාරු තෙල් ටිකක් දාගන්න තෙල් ගොඩක් දාගන්න එපා මම සුදු ලුණු කිව්වේ නෑ මොකද සුදු ලුණු දාන්න අවශ්‍යම නෑ මම මේ මේක අද රස බලන්න විශේෂ සමුත් එක්ක එනවා ඉතින් මං අහසයි සුදු ලුණු වලට තියෙකින්ද මම සුදු ලුණු ටිකක් දාගත්තා තෙල් එක රත් වීගෙන යනකොට සු ටික මෙදිර තියාගන්න ඉස්සෝ මොකද වැඩි තැම්බෙන්න ඕනේ නෑ ටක් ගාලා එහා පැත්ත මෙහා පැත්ත දාලා ගත්තා ඒක හරි දැන් මම මේක අනිත් පැත්ත හරව ගන්නවා මම නම් අතින් හරව ගන්නවා මොකද මගේ අත පිච්චෙන්නේ නැහැ මම ජීප් එක ඕගොල්ලෝ මේකට අලුවක් කරේ මක් කරේ පාවිච්චි කරන්නේ නෑ නෑ කිව්වට පොඩ්ඩක් වගේ පිච්චෙනවා මම ගන්නවා දැන් නම් හොඳටම වගේ පිච්චෙනවා අවුල නෑ හරි ඔන්න දැන් සුවඳ එනවා මම ලුණු ටිකක් දාගන්න ලුණු ගොඩක් දාගන්න නැහැ ඔගොලු ඇහි ගන්න ලුණු දාගන්න ඊට පස්සේ මම ඒක එක්කම දාගන්න පොඩි ගම්බිරිස් පොඩ්ඩකුත් දැනට දැන් නම් සුවඳ ඔන්න දැන් තමයි අපි කැමැතිම හරි වෙන්නේ ගින්දර අඩු කරගන්න අපි දාගමු බ්‍රැන්ඩි ටික දැන් ගින්දර වැඩි කරගන්න හොල්ලන්න කැමරමන් පස්සට එන්න ඒ ගින්දර බලනවා මම ඉතින් ගින්දර ගොඩක් වැඩි කරේ නැහැ ඒකින්ද ගින්දර උඩට ආවේ නැහැ වැඩි බලන්න කැමති නම් හොස් ගාලා ටක් ගාලා ගින්දර ගත්තා ඉතින් මේක වැඩි කරලා දැන් ගාන තැඹිලා තියෙන්නේ ඇත්ත මාරු කරගන්න තව පොඩ්ඩක් තව එකක් මම එකතු කරගන්නවා මේකට කැමති නම් විතරක් ඔයගලන්ට දාගත්තා මම මේකට එකතු කරනවා කෑලි මිරිස් ටික මොකක් දැවිල්ලට කන්න බයිට් එකට වගේ ගන්නවා නම් කෑලි මිරිස් ටිකක් දාගන්න හරි මං කියන්නේ ඔයගලන්ට පොඩි රහසක් තියෙනවා කියලා ඒ තමයි මේක මේ තියෙන බටර් කෑල්ල පාම් පිටි වල ගාලා තියෙන්නේ මේක අපි දැම්මහම මේක දිය වුණාම පොඩි ක්‍රීම් ගතියක් හිතෙනවා මේකට අපිට මේකේ ඉස්ම එකත් එක්ක රෝස් පාන් කෑල්ලක් හරි ගාගෙන කෑව හැකි මම මේක විනාඩි එකමාරක් විතර වහලා තියෙනවා මේක හරි ඉතින් විනාඩියක් විතර ගියාට පස්සේ දැන් පේනවා ඔයගලන්ට මේ ක්‍රීම් ගතිය මේක දැන් ඔක්කොම ඉවරයි ලිප වැහුවා දැන් මේකට උඩින් දාගන්නවා දෙහි බින්දු දෙක තුන ඊට පස්සේ උඩින් දාගන්නවා ප්‍රෙස්සේමලෝ ටික ප්‍රෙස්සේමලෝ දාලා ලිපපත්තු කරන්න එපා මේ අවස්ථාවේ මොකද තිත්තර හයනවා නැත්තම් ඕකේ අපි යමු තිගාන ලෑස්ති කරන්න හරි ඔන්න මම දැන් තිගාන සල්ස ගන්න යන්නේ මං ගත්ත පොඩ්ඩක් මෙව්ව ටික මොනවද මේවට කියන්නේ සලාද කොළ අපි ලංකාවේ කියන සලාද කොළ කියලා ඒක පොඩි කොල්ටියක් කියනවා ඒක තියලා පැත්තෙන් තියා ගන්නවා මම කපා ගත්තු
තක්කලි පෙති ටික. නේද? ඊට පස්සේ මම ඒක උඩින් තියා ගන්නවා අපාරස්තු දෙහි පෙති ටික. තසම මෙතන තියා ගන්න තව ඉන්සලාත. ඉන්සලාත නේ සලාද කරන්නේ අපි ඉන්සලාත කියන්නේ මේ කිය. ඊට පස්සේ අපි තියාගමු ඉස්සෝ ටික ලස්සනට. දැන් මං අඩුවක් පාවිච්චි කරනවා මොකද ඉස්සල පිච්චේ නැහැ කියලා අත පිච්චුණා. ඒක හරිත් නැන්නේ නේ පින්නට. අතින් තියෙන එක. ඉස්සෝ ටික විදිහට තියාගන්න. සුවඳයි ඈ. මම මේ කොළපාට දෙහිය ගත්තේ මොකද දන්නවද? මං ටිකක් මිරිස් දැම්මනේ දැවිල්ල ගතියකුත් තියෙනවා ඒකට සලාද කොළත් එක්ක. නැකල යනවා වැඩි. ඉතින් ලස්සට මේ ඔළුවකුත් මේ මැද්දෙන් මේ අතර ගැව්වේ. මෙතන නැතින. මොකද පණ තියෙනවා තාම. පොඩ්ඩක් දඟලනවා. මේක කැපුවේ අපේ නෝනා මේ මලක් වගේ ලස්සනට මේකෙන් තියන්න කියලා. ඉතින් ඒකත් තියමු. ඊට පස්සේ උඩින් දාගන්න ප්‍රෙස් එක මොකද කියලා. ප්‍රෙස් එක මොනවාසමස. ඊට පස්සේ මෙන්න මේ වැඩේ කරනවා දෙහි. ඕගලන්ට ඕනම් පිහියෙන් ඊනියට කපා ගන්නත් පුළුවන්. මම ඉතින් මේක පාවිච්චි කරන ටක් ගාලා වීඩියෝ එකට පෙන්නන්නම්. ඊට පස්සේ මේ ටික තමයි වැදගත්ම ටික. අර මම හදාගත්ත ක්‍රීම් එක ඉස්සෝ උඩට දාගන්න. දෙහි උඩට දාන්න එපා. එතකොට කත වෙනවනේ. මේක තමයි රහ දින්නේ. ඕකේ. පිඟාන ලෑස්ති. ඉතින් විශේෂයෙන් මතක් කරනවානේ අද මේ පිඟානේ රහ බලන්න එනවා විශේෂ සමුත්තෙක්. අද නෙමේ හැමදාම එයා තමයි මුලින්ම පිඟාන රස බලන්නේ. මේ ඉතාලි අංකෝනා නගරේ තියෙනවා රයිස් ඇන්ඩ් කරි කියලා ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් එකක්. ඉතින් එයා එහි අධිපතිතුමා ප්‍රදීප් රාජපක්ෂ තමයි පිඟානේ රස බලන්නේ. අපි යාගෙන් අහලා බලමු කොහොමද පිඟාන රසද නැද්ද කියලා. ඉතින් අපි ආදරයට යාරගෙන චමින්ද කියලා චමියා. අපි බලමු කොහොමද රහ කියලා. Veramente buono.